අපි සත්‍යයක් ඇහුවා. ඉතින් මෙයා ගිහිල්ලා කොහොම වැඩ ටික නවත්තලා ගිහිල්ලා දොර ඇරලා බලනකොට ගෙදර හදනවලු දුරතලයේ පූසෙකු විපැටිකුයි. ඒ දෙන්න තමයි මේ දොර මුරන්නේ. මොකටද දොර මුරන්නේ? අර කාමරය ඇතුළට එන්න. ඉතින් මෙයා කාමරය ඇතුළට පූසයි පැටියයි අරගෙන ඉවර වෙලා ඊට පස්සේ දොර වහලා ඉවර වෙලා ආපහු තමන්ගේ පරිශ්‍රණයට කරගෙන ගියා. ඔය අතරේ ආපහු පැය භාගෙකින් ඉතින් මේ පූසයි පැටියේ දොර පහුරු ගන්නවලු එන්නේ ගියා. ඉතින් මා වැදගත් බැරෑරුම් වැඩක් කර කර ඉඳිදී මේ අමතර වැඩ කරන්න යනකොට සාමාන්‍යයෙන් කේ කියනවා කේන්ති පිටම ආපහු දොර ඇරලා ඉදියට දාලා දොර වහලා ආවා. තව පැය භාගෙකින් ආපහු පූසයි පැටියේ දොර පහුරු ගන්න ඇතුළට එන්න. දැන් මේකින් මම හරි කේන්ති ගියා. කේන්ති පිට ගහන්නත් බෑ. ඉතින් ආදරයට විතර හදන සතු දෙන්නනේ. ආදරයට හදා ගහන්නත් බෑ නේද? ඒ හින්දා මෙයා කල්පනා කළා මේ පූසගේ පැටියගේ කැමැත්ත නිතරම කාමරයට එන්න ඇතුළට එළියට යන්නයි කි. දොර අරගෙන වහන්න ගියොත් වෙන වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දොර වහලා තියෙද්දිම මේ පූසටයි පැටියටයි ඇතුළට එන්නයි එළියට යන්නයි ක්‍රමයක් හදන්න ඕන කියලා කල්පනා කළා. මෙයා මොකද කළේ? කල්පනා කරලා කරලා දොර වහලා තියෙද්දිම අර පූසටයි පැටියටයි කාමරයට එන්නයි එළියට යන්නයි පුළුවන් වෙන විදිහට අර දොරේ ලොකු පූසට යන ලොකු හිලකුයි පොඩි පූසට යන පොඩි හිලකුයි හදුවා. හදලා දොර වහලා තිබුණා. ඒක තමයි ආගේ විසඳුම. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ආට තේරුන්නේ නැහැ. මොකක්ද තේරුන්නේ නැද්ද? ලොකු හිලක් ඇදුවම පැටියටත් ඒක නිගන්න පුළුවන්. නේද? ඒ කියන්නේ පැටියට වෙන විදිහක් වෙන්නේ හරියට කතා කරගෙන ඉඳලා ඉන්නවනේ. අන්න ඒ වගේ කේන්ති ගියාම සමහරුන්ට කල යුත්ත තේරෙන්නේ නැහැ. හල යුත්ත තේරෙන්නේ නැහැ. මොනවද මම මේ කියන කතා? මොනවද මම මේ කරන වැඩ කියලා? යට වැටෙන්නේ නැහැ. ඒ නිසා යා අවිචාරවත් වැඩ කරලා පිරිහිච්ච පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නිසා කෝපය පාලනය කරගන්න ඕනේ. මිනිස්සු කේන්ති ගිහිල්ලා කරන කියන වැඩ පස්සේ සිහිපත් වුණාම කේන්තිය නැති වෙච්ච වෙලාවක සිහිපත් වුණාම කනගාටු වෙනවා. අයියෝ මම මේක කියන්නතු වි කියනන් හරිනේ. මම දිහා කට ඉස්සර කරගත්ත වැඩි මම මේක ටිකක් සැරට කිව්ව වැඩි ඔයා දිවසින් ලක් වෙනවා. පින්නතුරි මතක තියාගන්න ඔබ අතින් වෙච්ච පවක් වෙන ආපහු ලක් වුණා කියලා පව පිනක් බවට පත් වෙනවා. වැරද්ද නිවැරදි වෙන්නේ නැහැ. වෙන්නේ පව වැඩි වෙන එක විතරයි. සමහරු අතීතයේ කරපු දේවල් ගැන හිත හිතා ලත වෙනවනේ. නේද? එහෙම ලත වෙනකොට මොකද වෙන්නේ? ඒකත් අකුසලයක්. උද්දච්ච කුක්කුච්චය කියන්නේ ඒකත් අකුසලයක්. ඒ නිසා ඔබ නොදැනුවත්වමින් ඔබේ අතින් අතීතයේ වැරදි වෙන්නේ නැති. කවද හරි පෙළඹවීමක් නිසා ආවේගයක් පාලනය කරගන්න බැරි වීම නිසා ඔබේ අතින් පව සිද්ධ වෙන්නේ නැති. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ගැන හිතලා අඬන්නවත් ලත වෙන්නවත් දුක් වෙන්නවත් යන්න එපා. එහෙම හිතන්න ගියොත් වෙන්නේ ඒක මුල් කරගෙන ආයි මනෝ කර්ම රැස් කරා වෙනවා. මනසින් කර්ම රැස් කරා වෙනවා. ඒ නිසා යමිහිරි අතීතය අමතක කළා දාන. අතහැරලා දාන. අතහැරලා දාන ඉවර වෙලා අලුතෙන් පුළුවන් තරම් කුසල් වඩන්න පුරුදු වෙන්න. ඉතින් බොහෝ දෙනා මොකද කරන්නේ? තමන් අතින් වෙච්ච වැරදි ගැන පස්සේ හිතලා පසුතැවිලි වෙනවා. එහෙම පසුතැවිලි වුණාට වැරද්ද නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පුළුවන් තරම් වැරදි අවම කරගන්න උත්සාහවත් වෙන්න. එක කම්පැනි එකක් තිබුණා. ඒ කම්පැනිගේ අයිතිකාරය තාත්තයි පුතයි. මේ පුතාට හරියට කේන්ති යනවා. මිනිසුන්ට බනිනවා, රණ්ඩු වෙන්න යනවා, ඇඟට කඩාපනින්න හදනවා. ඒ වගේ. හැබැයි පුතා එක අතකින් හොඳයි. මොකක්ද හොඳින්? එයා පිළිගත්ත යාට කේන්ති යනවා, ඒක නරකයි කියලා. ඒකත් හොඳයි නේ නේ? දැන් සමහර වෙනකොට කේන්ති ගිහලා ඒක ඒක සාධාරණීකරණය කරනවා. ආ මොකද උත්තර කේන්ති ගන්න එපා කියලා නෑ ස්වාමීන් වහන්සේ මට නිතර කේන්ති යන්නේ මට අසාධාරණකම් තමයි අල්ලන්නේ නැත්තේ කියලා ඒක සාධාරණීකරණය. අනුන්ගේ හෝ අසාධාරණීදී තමන්ගේ හිත තුල කේන්ති ගන්නවා කියන්නේ තමන් තමන්ට කරගන්න බරපතල සාධාරණයක්. ඒක මතක තියාගන්න ඕනේ. බාහිර සමාජ පුද්ගලයන්ගේ අකුණු දුර්වලකම් හින්දා හරි ඔබ ඔබේ හිත කිලිටි කරගත්තොත් කිලිටි වෙන්නේ ඔබේ හිත වෙන කාගෙවත් නෙමෙයි.
එකෙන් හානියට පත් වෙන ඔබ. ඇයි ඔබ නිකම් බාහිර මිනිස්සුන්ගේ නරක සිටිවිලිත් එක නරක ක්‍රියාකාරකම් එක ඔබ කිලිටි වෙන්නේ. එහෙම විය යුතු නෑ. ඉතින් කොහොම වෙත මේ පුතාණන් පිළිගත්ත මගේ හිත නරක වෙනවා මේ වයින් මේ කේන්ති පාලනය කරගන්න ඕන කියලා. දවසක් තාත ගාවට ගිහින් කියනවලු තාත මට හරියට කේන්ති යනවා. මිනිසුන්ට ගහන්නත් යනවා බනින්නත් යනවා දැන් බිස්නස් එන්නම එන්න පාඩුයි කස්ටමර්ස් එන්නේ නැහැ. අනේ මට මේ තරහ අඩු කරගන්න ක්‍රමයක් කියන්න කිව්වා. තාත මොනවද කියන්නේ නැතුව පුතා අතින් අල්ලගෙන යනවලු එක තැනට. එතන තිබුණලු යකඩ ඈන ටිකක්. ඈන ටික පෙන්වගෙන ඔන්න පුතේ මතක තියන්න මෙන්න මෙතන ඈන ගොඩක් තියෙනවා. තව තැනකට එක්කන් ගියාලු එතන තිබුණලු අඬු මිටිය ඈනවලට ගහන මිටිය. මිටිය පෙන්වගෙන ඔන්න පුතේ මිටිය දෙන්න මෙතන. තව තැනකට එක්කන් ගියා. එතන තිබුණු ලෑල්ලක්. ලෑල්ල පෙන්වල කියනවා පුතේ මෙන්න මෙතන ලෑල්ලක් තියෙනවා. දැන් පුතාම කත කරන්න. කේන්ති ගිය ගමන්ම ඈන කොට ගාවට යන ඈනයක් ගන්න. මිටිය ගාවට යන මිටිය ගන්න. ලෑල්ල ගාවට ගිහලා නැක් ඈනයක් ගන්න කියලා. අපරාධ කියන්නේ පුතා කොහොමද ළමයා. ඈන ගැලුවාම කොහොමද කේන්ති අඩු වෙන්නේ මොකද මේක දින විද්‍යාත්මක පදනම. ඒවම තර්ක කරන්න ප්‍රශ්න කරන්න ගියේ නැහැ. එයාට අතුරු මොන ක්‍රමී කරන්නේ ජීවිතය අඩු කරගන්නනේ. ඒ නිසා එයා තාත්ත කියන විදිහට කරන්නේ හඳුනා. ඊට පස්සේ දැන් මොන දවසක් විතර ගියා පව්ෙන්ද මෙයාට කීති ගියා. තාත්තගේ උපදේශය මතක් වුණා. ඈන ගොඩ ගාවදී ඈනියක් ගත්ත මිටිය ගාවට ගිය මිටිය ගත්ත ලෑල ගාවට ගිහින් ඈනිය කිව්වා. පළවෙනි දවසේ මිනිහ ඈන හැට ගන්නත් විතර ගහනවා. දැන් මෙහාට බල තේරුණා මොකද්ද දැන් බලාගෙන යනකොට කේන්ති ගන්නකොට වැඩි අමාරු නෑ නගහන්නට කියලා. ඒ නිසා ආයාසයෙන් මන ගහන එක අඩු කරගන්න ඕන කියලා හිතුවා. මන ගහන එක අඩු කරගන්න නම් මොකද කරන්නේ? කේන්ති අඩු කරගන්න. නේද? දැන් කේන්ති යන හේතු දෙන්න පුළුවන් අද අඩු වෙන්න. දැන් මේ බණ කියන අතරේ තනින් දැන කතා සද්ද හැමෝම තේ පොඩ්ඩක් කේන්ති එන්න පුළුවන් එක්කලා. නේද? ධන වාසේ සද්ද එනකොට එහෙම වුණා අපි දරා ගන්න වෙනවා. එතකොට දැන් මොන විදිහට මෙයාට කේන්ති යනකොට මෙයා කල්පනා කළා කොහොමද මට කේන්ති යන්නේ? ඇයි මට කේන්ති යන්නේ? එතකොට එයාට තේරුණා කේන්ති යන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. කියන්න බලන්න තරහා යන හේතු දෙක. පළවෙනි හේතුව මං කියනවා. දෙවෙනි හේතුව පළවෙනි එකේ අනික් පැත්ත නිසා කියන්න ලේසි. ඒ නිසා ඒක ඔයත් කියන්න ඕන. තරහා යන්න පළවෙනි හේතුව තමයි කැමති දේ නොලැබීම දෙක. ඒක අනික් පැත්ත. මොකක්ද? අකමැති දේ ලැබීම. ඔය හේතු දෙක මුල් වෙලා නැතර යන හැටි බලමු. හැම හේතුවක්ම ගත්තොත් ඔය හේතු දෙකට ඇතුළා. නේද? ඊළඟ කාරණාව තමයි තරහා යන්න හේතුව බාහිර සමාජයේ යම් යම් අරමුණු අපි අකමැති අරමුණු අපේ කරලා අල්ල ගැනීම. දැන් මම ඒකට උදාහරණයක් කියන්නම්. දැන් ගොඩාක් අය තරහා යනවා බැනුම් එහෙම අහනකොට. නේද? කවුරු නිරපරාධ නිකරුණේ බැන්නාම තරහා යනවද? අපේ කනට ඇහෙන බැනුම් જાති තියෙනවා දෙකක්. කියන්න මොකද જાති දෙක? සමස්ත බැනුම් ඔක්කොම එකට කැටි කරලා අරගත්තොත් වර්ග කළොත් බැනුම් જાති දෙකක් තියෙනවා අපේ කනට ඇහෙන. මොකද જાති දෙක? පළවෙනි බැනුම් තමයි අපිට බනින බැනුම්. දෙක. අනුන්ට බනින බැනු. එක අපිට බනින බැනු. අනිත් එක අනුන්ට බනින බැනු. ඔය බැනුන් જાති දෙකේදී තරහ යන්නේ මොන බැනුන් වලද? අපිට බනින එක නේද? අනුන්ට බනින අගීට අහගෙන ඉඳලා යසවිදී ඕම නෙවි වාර කියන තින් තව දෙකක් කියන දේ මම හිතුවා කියලා. ඒකට පොර දාලා වැඩි කර ගන්නවා. අනුන්ට බනිනක. හැබැයි Tamanට බනිනු මොකද කරන්නේ? මටමමයි බැන්නේ. එහෙම නැත්නම් මගේ දුවට බැන්න මගේ පුතාට මට බැන්න නම් විස ගන්න දුව අර පැත්තකින් අම්මටත් බැන්න නේද? ඔය ආදී වශයෙන් මමත්වයේ මුල් කරගෙන කල්ල ගන්නවා. හරියට බැලුවොත් වරද තියෙන්නේ බැනුම නැමති ශබ්දය තුල නම් තමන්ට බනිනකොට වගේම අනුන්ට බනිනකොට කීතියක්. එතකොට මේ කේන්ති යන මුල්ුණේ හරියට බැලුවොත් බැනුම නෙවෙයි ශබ්දය නෙවෙයි මොකක්ද හේතුව? ඒ මමත්වෙන් අල්ලා ගැනීම. නේද? කවුද අල්ලගන්නේ? තම මම. එතන මං අල්ලගත්තේ නැත්තම් මට කේන්ති යන්නේ නැහැ. ඒ මං අල්ලගත්තේ නැත්තම් මට රිදෙන්නේ නැහැ. මට රිදුනේ නැත්තම් කේන්ති යන්නේ නැහැ.
එහෙම කළොත් කොච්චර දෙයක්ද? තමන්ගේ තරහා තමන්ට පාලනය කරගන්න පුළුවන්. දැන් ඔය පැරණි වයසක අම්මල එහෙම ඒ තරුණ ළමවලා බනිනවා මොනෝ කරන්නද? මොක සංසාර දෝෂයක් වෙන්නේ නැති ගණන් ගන්න එපා. මා තේ දවසල හරියට බැනුම් අහලා තියෙනවා. මට නම් දැන් ඕව අහලා හොඳට හුරු වෙලා තියෙනවා. මන්නම් දැන් ඕව ගණන් ගන්නෙත් නැහැ. මං ඕව දැන් මේ කණින් අහලා මේ කණින් පිට කරනවා වගේ. එහෙම කියනවනේ. ඒ කියන්නේ මොකක්? මේ කණින් අහලා මේ කණින් පිට කරනවා කියන්නේ මොකක්? අල්ලා ගන්න එපා. අතහරින්න බේ. ඒකද කියන්නේ? නේද? ඒතර මේ බැනුම් වලින් හිත රිදිනවන රිදින්නේ මොකක් නිසා? අල්ලා ගන්න නිසා. කවුද අල්ලා ගන්නේ? තමන්. එහෙනම් හිත රිදිනව නම් අල්ලගෙන ඉන්නතුල මොකද කරන්න ඕන? අතහරින්න. නේද? මේ කණින් අහලා මේ කණින් පිට කරක්. අපරාධ කියන්නේ බෑ. ලංකාවේ මිනිස්සු මේ කණින් අහලා මේ කණින් පිට කරනවා. හැබැයි බන. නේද? බැනුම් ඇහුවොත් කන කොම්ප්ලීට් කරලා හරි ඔයාලා කියන්න නම් ලේසි වන්න දන්න දුක කියලා ඒක වැඩි කර කර ආපහු තරහක්. ඉතින් කෙසේ වෙතත් මේ පුතා මෙන්න මේ විදිහට හිත හිතා තරහ අඩු කරගත්තා. දැන් අර නිතර එන ගහන්නේ නැහැ. මෙයා කේන්දියෙන් ඉඳලා හිටලා. දවසක් තාත්ත ගාඩ ගින්න තාත්තමනි ඉස්සර තරම් කේක් කියන්නේ නැහැ. ඒ පුංචි කේන්දියක් ඉඳලා හිටලා යනවා. දැන් මොකද කරන්න ඕන? තාත්තත් අතෑරිනේ. තාත්ත කියන පුතේ නේද ඉඳලා හිටලා ගින්න එන කරන්නේ කියලා. දැන් ඉඳලා හිටලා එන ගහනවා. කාලයක් ගියා මෙයාට දැන් කේන්දි යන්නෙම නැහැ. දවසක් තාත්ත ගාවට ඇවිත් කියන තාත්තේ මට විශ්වාස කරන්න දැන් නම් කේන්ති යන්නේම නැහැ. ඇණියම් ගහපු කාලයක් මතක නැහැ. දැන් මොකද කරන්නේ? තාත්තගේ නම් පුතේ ඔයාට කේන්ති යන්නේ නැති දවස් තියෙනවනේ. එහෙම දවසක ඔයාට කේන්ති කී දවස්වල ගහපු ඇණ තියෙන්නේ? ඒ ඇණ දවසකට එක ගානේ ගලවන්න කියලා. ඒ ඉස්සර කිව්වේ කේන්ති අනතරමට ඇණ ගහන්න කියලා. දැන් කියනවා කේන්ති යන්නේ නැති එක දවසට එදාට ඇණයක් ගලවන්න. දැන් ඌ එන්ටි කලවන්න අවුරුද්දක් දැන් එන්නේ ගහපු වෙනවද තරම කොහොම හරි ඉවසිල්ලෙන් ඇනේ ඇනේ ගැලෙව්වා. අන්තිම ඇනේ ගලවපු දවසේ සතුටු සිතින් තාත්ත ඔයාගෙන ගියේ පුතා කියනවා. තාත්තේ මට දැන් කේන්ති යන්නෙම නැහැ. ඇන ඔක්කොම ගලවල ඉවරයි. තාත්ත පුතාගේ අතින් අල්ලගෙන යනවා ලෑල්ල ගාව. ලෑල්ල දිහා බලහන කොහොමද මේ දිවිච ඇන ඒ තාත්තගෙන් කේන්ති යන්න නැත්නම් ගලවන්නේ කියන මං ගැලෙව්වා. එතකොට මොනවද මේ ලෑගි ඉතුරු වෙලා තියෙන්නේ? ඒ යන ගහපු හිල් තාත්ත පුතාගෙන් යන පුතේ වාගේ ඒවත් ගලවන්න පුළුවන්. අන්න එතෙන්දී පුතාගේ ඇස් විවර වෙන්න ගත්තා. තාත්තේව නම් ගලවන්න බෑ. එතකොට තාත්තගෙන් පුතේ අන්නේ වගේ තමයි. ඔය අතින් වරදක් කියලා කේන්තියක් පාලනය කරගන්න බැරුව මිනිස්සුන්ට ගහලා බැනලා වැරදි කරලා ටික වේලාවකට පස්සේ වාඩ පස්සේ තේරෙන්න පුළුවන්. පස්සේ තේරෙන මාන්තරේ වැරද්දක් කියලා තේරිම වෙරි සොරින් යන පුළුවන් සමාව ගන්න පුළුවන්. හැබැයි පුතේ වෙන පුළුවන් යාගින් වෙරි උන් පාව සිද්ධ වෙලා ඉවරයි. හානිය වෙලා ඉවරයි. අකුසල් පහළ වෙලා ඉවරයි. ඒ අකුසලයේ මුල් කරගෙන වචනය ක්‍රියාත්මක කළ ඉවරයි. ඒ නිසා සමාව වෙන්න කිව්වා කියලා ඒ පව අහුසි වෙන්නේ. නිසා පුතේ වා කරන්න ඕන. ඇන් ගහපු යන ගලවන එක නෙවෙයි ඇන්න නොගහ ඉන්න තත්ත්වයේ ඔයාගේ හිත හදාගන්න එක කියලා පුතාට තාත ලස්සන පාඩම කිව්වා. ඒ නිසා සම වැරදි වෙන එක මනුස්ස ගතිය සමාව දෙන එක දේව ගතිය කියේක ඒක සාධාරණීකරණය කරන්නේ. දැන් සමාව ඉන්නෝනේ සමාව දෙන්න දෙයිය බලන්න ඉඳලා මෙයා පුදුලතර මිනිස්සු වෙන්න හදනවා නේද? ඒක නෙවෙයි කරන්නේ. වරද වරදක් විදිහට තේරුම් අරගෙන පුළුවන් තරම් ඒක පාලනය කරගන්න. ඉතින් මේ තාත්තා අන්න ඒ විදි උපදේශයද පුතා හැදුවා. ඒ නිසා පින්වත්නි කෝපය හැම තැනම භයානක අරුබුද ඇති කරන එක. තමන්ගේ ඇතුළම ගිනි ගන්වන සුළු එකක්. ඒ විතරක් නෙවෙයි සමාජය විනාශ කරන එකක්. ඒ කේන්ති පාලනය කරගන්න පුළුවන් තරම් උසාවක් තියෙනවා. බුදුහාමුදුරන් මේකයි අපිට මඟ පෙන්නන්නේ. අනු පළවෙනි කාරණා. දැන් මේ මොනෝ සීහිද ඇවිදීම කියලා අහපු ප්‍රශ්නෙට උත්තර. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරය බුදුහාමුදුරුවෝ කියනවා අකතං කතින් කියන්නේ විචිකිච්ඡා සාගත කුතුහලයෙන් යුතුව අර කුණේ කොහොමද මේ කුණේ කොහොමද කියලා හොය හොයා යන්නේ කියලා. දැන් ඔය
සමහරුගේ වැඩේම අර ගුණේ කොහොමද මේ ගුණේ කොහොමද හොය හොය ඉන්නේ කියන්නේ කියන්න බලන උතුර තනි වචනයක් මොන වෙනව කියලාද කියන්නේ ඕපදූප වෙනවා කියලා ලංකාවේ නම් ගොඩාක් අය පඩි නැතිව කරන එකම රස්සාව නේද අනුන්ගේ ඕපදූප හොය හොය අනේක දැන් මේ පැතිවල නම් සමහර වෙලාවට කිරි කපන්න කියලා නේද එහෙම නැත්නම් දරායින් ඉන්න කියලා එහෙම ගිහිල්ලා වතු ගාන ගිහිල්ලා ඕපදූප පතරෝගෙන ඉන්න පුළුවන් දැන් මෙච්චර මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. ඇත්තට බලනකොට ඕපදූප යාම ටෙලිෆෝන් දිනවනේ. නේද? ටෙලිෆෝන් නොසේ ඕපදූප යවන්න බෑ. SMS වලින් යවන්න පුළුවන් දැන් ඕපදූප. ඊළඟට වෙබ්සයිට්ස් තියෙනවා දැන්. අනුන්ගේ ගොසිප්ස් පත්‍ර ගන්න පුළුවන් නේද? ජාතික මෙතෙක මේ මාධ්‍ය ආයතන වලින්ම එක එක ගොසිප්ස් තියෙන සයිට්ස් අන්තර්ජාලේ. එතකොට ඊමෙන් කරන්නේ මොකද්ද? අනුන්ගේ කුණු අවශ්‍යන. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් කුණු ගොඩක් ගාවට ගිහිල්ලා නහය ලං කරගෙන කුණු අවුස්සන. ගඳ දැනෙන්නේ කාට දිස්සේද? තමන්ට තමයි. අවුස්සන කෙනා. ඒ නිසා ඔබ මතක තියාගන්න. අනුන්ගේ නරක හිතන්න නරක වෙන්නේ තමන්ගේ හිත. වෙන කාගේවත් නෙවෙයි. ඉස්සෙල්ලා මහා නිය වෙන්නේ තමන්ට. දැන් කවුරු හරි කාට හරි මඩ ගන්න මඩ අල්ලනවා. මඩ කියන්නේ පාර්ලිමේන්තුව ගන්න මඩ නෙවෙයි. හැබැයි මඩ. එතකොට මඩ අල්ලනකොට ඉස්සෙල්ලා මඩ ගෑවෙන්නේ තමන්ගේ හිත. ඒ වගේ ඔබ අනුන්ගේ නරක හිතන්න නරක වෙන්නේ ඔබේ හිත. ඒ වගේම තමයි පිටත. අනුන්ගේ හොඳ හිතන්න හොඳ වෙන්නේ තමන්ගේ. හිතන්න බලන්න හිතන්නට හොඳ දේවල් තියෙද්දී නරකම හිතලායි තමන් පිරිහෙන්නේ. අවාසනාවන්ත විදිහට තමන්ගේ ජීවිතය කෙලවර කරගන්නේ ඇයි? ඒ නිසා පුළුවන් තරම් ඔය අනුන්ගේ දේවල් අවශ්‍යවසි ඉන්න යන්න එපා. අනුන්ගේ දේවල් හොයන්න යන්න එපා. ඒක අසත්පුරුෂ තමයි. කල ශරීරප මාත්‍රානි පරිචිත්‍රානි පශ්‍යති. ආත්මනෝ බිල්ව මාත්‍රානි පශ්‍යන්න පින පශ්‍යති කියලා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. අසත්පුරුෂ මිනිස්සු ශරීරප මාත්‍රානි අපේට තරම් වූ පරිචිත්‍රානි පශ්‍යති. අනුන්ගේ හිල් හොයන, අනුන්ගේ වැරදි හොයන. ආත්මනෝ බිල්ව මාත්‍රානි තමන් ළඟ තියෙන වැරදි බෙලිගිනි සයිස්ලු. ඒව පස්සන්න පින පස්සෙදි දැක්කත් දුදැක්ක තාලේ ඉන්නවා. එහෙම වෙන්න හොඳ නැහැ. ඒ නිසා පුළුවන් තරම් අනුන්ගේ වැරදි හොයල ඕපදූප පතරවන ස්වභාවය පාලනය කරගන්න. මොකද ඕපදූප පතරවීම තුළ සමාජයේ මහ විනාශයකටපත් වෙනවා. අනවශ්‍ය අරුබුද ඇති වෙනවා. ගැටුම් ඇති වෙනවා මිනිස්සු අතර. බුදුහාමුදුරු ලෝක සාමය අගේන කෙනෙක්. උන්වහන්සේ ලෝක සාමය ඉස්සෙල් ඇති කරගන්න ඕන අධ්‍යාත්මය තුල කියලා අවබෝධ කරගෙන අපිට දේශනා කරන නිසා අනුන්ගේ කුණු හොයන්න හොයන්න තමන්ගේ හිත කුණු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඕපදූප පතරෝණ එක නවත්තන්න කියලා උන්වහන්සේ අපිට උගන්වනවා. නම් දෙවෙනි කාරණේ ඕපදූප හොයන්න එපා. තුන්වෙනි ඉගැන්වීම මොකක්ද? චින්න කුක්කුච්ඡං බුදුහාමුදුරු කියන මම චින්න කියන්නේ සිඳලු කියන්නේ කපල දැම්මා. මොකද කපල දැම්මේ කුක්කුච්ඡං කුකුස්. කුකුස් කියන්නේ මොනවා? සැක. බුදුහාමතුරු සැක සිඳලු කෙනෙක්. කුමක් පිළිබඳව සැකේද සිඳලුවේ? ධර්මයේ පිළිබඳව සැකේ. කොහොමද ඒක සිඳලුවේ? අවබෝධයෙන්. බුදුහාමතුරු කියනවා අපිට මොකද්ද? ඒහි පස්සිකු එව බලව එන්න බලන්න. මං කියන නිසා සාදුකාර දීලා පිළිගන්න කියලා බුදුහාමුදුරුවෝ කොහේවත් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ අපිට උගන්වන්නේ එන්න බලන්න. තමන්ගේ ජීවිතයට ගල්පාගෙන මේ ධර්මය තුල ජීවත් වෙන්න. අන්න එතකොට ඔබටම ධර්මයේ පිළිබඳව අවබෝධ වෙනකොට සැක සංකා දුරු වෙලයි. ඒ නිසා පුළුවන් තරම් ඔබ ජීවිතයට ධර්මයේ ගල්ප ගන්න. එහෙම ගල්ප ගන්න තරමට පින්නතුනි ධර්මයේ පිළිබඳව තියෙන සැක සංකා ඔබට දුරු වෙලා යනවා. බුදුහාමුදුරුවෝ සැක දුරු කරපු කෙනෙක්, නිසක භාවයට පත් වෙච්ච කෙනෙක් අපටත් ඒ ධර්මයේ පිළිබඳ සැක සංකා අඩු කරගන්න කියලා උපදෙස් දෙන කෙනෙක්. දැන් කරුණ කියන කිව්ව තුනයි. හතරවෙනි කාරණය භවා භවී වීත තණ්හා. සත්වයා භවීන් භවයේ සැරිසරවන්නට ප්‍රධාන හේතුව තමයි මොකක්ද? තණ්හාව. බුදුහාමුදුරු වීත තන්හි කෙනෙක්. ඒ කියන්නේ තණ්හාව දුරු කරපු කෙනෙක්. තණ්හාව දුරු කරගන්නේ කියලා මඟ පෙන්වන කෙනෙක්, අනුශාසනා කරන කෙනෙක්.
ඒ නිසා අපි පුළුවන් තරම් මේ ජීවිතේ කෙටි කාලය තුල තණ්හාව අඩු වෙන විදිහට, බැඳීම් අඩු වෙන විදිහට කටයුතු කරන්න. ඉතින් විශේෂයෙන්ම අපේ ලංකාවේ බෞද්ධ පින්වතුන්ගේ තණ්හාවල් අඩු වෙන එක එක කාල තියෙනවා. මොනවද කාල? දැන් කටිට පින්කම් කාලේ තණ්හා අඩු වෙනවා. ඊළඟ වෙසක් කාලේ, පොසොන් කාලේ දාන්සල් දෙන්න වෙන වෙන ඒවට ඒවට අනුගත වෙලා පුළුවන් තරම් එහෙම කාලයට හරි නැඹුරු වෙලා ඒ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තණ්හාදී කෙලෙස් අඩු කරගන්න. එතකොට සසරින් නිදහස් වෙන එක උපකාර වෙනවා. ඊළඟට පස්වෙනි කාරණා අන්තිම එක, මේක මේ සූත්‍රයේ සාරය තියෙන්නේ මෙතනයි. මොකක්ද ඒ? සංඥා නානුසෙද්ධි. සංඥා කියන්නේ හඳුනා ගැනීම කියන එක. හඳුනාගන්නේ මොනවද? ප්‍රධාන වශයෙන්ම අරමුණු. අරමුණු තියෙනවා හයක්. මොනවද අරමුණු හය? ඒවට අපි කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා. ඒක සංඥා කියන වචනෙත් එක්ක දාගත්තොත් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා සහ ධම්ම සංඥා. තවත් විදිහකින් මොනවද මේ කියන්නේ? මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපිට තියෙනවා ප්‍රධාන ඉන්ද්‍රයන් පහ. මොනවද ඉන්ද්‍රයන් හය? මොනවද ඉන්ද්‍රයන් හය? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මේ කියන ඉන්ද්‍රයන් හයට ගෝචර වෙන අරමුණු. ඇහැට නම් ගොදුරු වෙන අරමුණු මොකද්ද? රූප. කනට නම් ශබ්ද. නහයට නම් ගන්ධ සුවඳ. දිවට නම් රස. ශරීරයට නම් ස්පර්ශ. සිතට නම් සිතුවිලි, ධර්ම. මෙන්න මේ කියන අරමුණු ගොදුරු වුණාම ඒ අරමුණු හඳුනා ගන්න ස්වභාවයට තමයි සංඥා කියලා කියන්නේ. ඉතින් ඒ අරමුණු අඳුනගන්නේ නිත්‍යයි, සුඛයි, ආත්මයි කියන සංඥාවෙන් නම් ඒ මුල් කරගෙන කෙලෙස් ඇවිස්සෙනවද නැද්ද? ඇවිස්සෙනවා. ඒ අඳුනා ගන්න අරමුණු අඳුනා ගන්නේ නිත්‍යයි, සුඛයි, ආත්මයි කියන සංඥාවෙන් නම් ඒ තුන කෙලෙස් ඇවිස්සෙනවයි කියලා දන්නවනම් කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වෙන විදිහට කොහොමද අඳුනා ගන්න ඕන? ඒ අරමුණම බලන්න ඕන. මොන විදිහටද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දැන් අපිට ඕන දෙයකට ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙන්නේ අල්ලගත්තොත් නේද? දැන් මං කලින් කිව්වනේ බැනුම් එක අපිට ගැටුම්නේ ඇති වෙන්නේ. ඇයි ඒ ගැටීම ඇති වුනේ? මට බැන්න කියලා අල්ලගත්ත නිසා නේද? හොඳ වචනයක් එක්ක, ප්‍රශංසාවක් එක්ක හරි අපිට ඇලීමක් එන්නේ මට හොඳ කිව්වා කියලා අල්ලගත්ත නිසා. එතකොට අපි හොඳට බැලුවොත් මේ ඇලෙන්න ගැටෙන්න මුල් වෙච්ච මේ අල්ලා ගත්ත දේ මොන වගේද? අල්ලගත්ත රූපය, අල්ලගත්ත ශබ්දය මොන වගේද කියලා බැලුවොත් ඒ ඔක්කොම වෙනස් වෙලා යනවා. දැන් මෙහෙම හිතන්න. දැන් ඔන්න මෙතන තියෙනවා මල් භාජනයක්. ඒ වගේම පෑන් භාජනයකුත් තියෙනවා. නේද? දැන් මල් භාජනය දැකලා ඇති වෙච්ච සංඥාවක් තියෙනවා නම් ඒ තුල යම් කිසි වින්දනයක් ඇති වුණා නම්, ඒ තුල යම් කිසි සිතිවිල්ලක් පහළ වුණා නම්, දැනගැනීමක් ඇති වුණා නම් ඒ සියල්ල ඉවරයි පෑන් භාජනයේ දකින්නකොට. නේද? ඒක අතීතයේ ගිහින් ඉවරයි. එතකොට මොකද වෙන්නේ? පෑන් භාජනයේ දැක ගමන් මල් භාජනයේ නිසා ඇති වුණ සියලු සංස්කාර අනිත්‍යත්වයට ගියා. අන්නේ විදිහට ඔබ අනිත්‍ය දකිනව නම් ඒ මල් නැඹුරි අනවශ්‍ය විදිහට ඇලෙන්නේ නැහැ. ඒක ගැටෙන්නේ නැහැ. ඒකට තමයි කියන්නේ දිත්තේ දිත්ත මත්තන් දුටුවා දුටු බවන් නැතේ. එහෙනම් අපට අතහරින්න පුළුවන්කම තිබ්බනම් අපි ඒවයි ඇලීම් ගැටීම් පහල කරගෙන කෙලෙස් උපදව ගන්නෙ නේ. එතකොට අපි පරිහරණය කරන අරමුණු නිසා කෙලෙස් අවශ්‍යගත්තේ නැත්නම් අපේ හිතේ කෙලෙස් පහල වෙන්නේ නැත්නම් අපි නැවත නැවත උපදින්න තියෙන වාර ගන්න අඩු වෙනවා. නැවත නැවත උපදින්න තියෙන වාර ගන්න අඩු වෙන්න අපි නිවනට සමීප වෙනවා. අන්න නිවන් දකින්න තියෙන ක්‍රමය. එතකොට මරුණට පස්සේ නෙවෙයි නිවන් දකින්නේ. නේද? දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ නිවන් දකින්නේ මරුණට පස්සේ කියලා.
ඇයිනේ නිවන් සැප ලැබේවා කියලා බැනර් දාන්නේ මරුණාම ජීවත් වෙලා ඉන්න කාලේ නිවන් සැප ලැබේවා කියනකොට කැමතිද දැන් කවුරු හරි කෙනෙකුගේ උපන් දිනය දවසේ කවුරු හරි තෑගක් එහෙම දීලා කියන ඔබතුමාට නිවන් සැප ලැබේවා හොඳමයි දෙකක් අහගන්නකො නේ ආයි මාව දෙම්මම් මරන්න දාගන්නේ කියලා ඇයි බොහෝ දෙනා සිතා සිටින්නේ නිවන කියන්නේ මරණින් පස්සේ ලැබෙන එකක් නේ නිවන කියන්නේ ඇවිලෙන කෙලෙස් ගිනි නිවනයකට හිත තුල කෙලෙස් ඇවිස්සෙන එක නවත්තන එක තමයි නිවීම. එතකොට කෙලෙස් ඇවිස්සෙන්නේ කොයි වෙලාවෙද? රූප බලනකොට, ශබ්ද අහනකොට, ගඳ සුවඳ ආග්‍රහණයකොට, සිටි අරමුණු පරිහරණය කරනකොට තමයි ඒවා ඇලෙන්න ගැටෙන ගියම කෙලෙස් ඇවිස්සෙන්නේ. එහෙනම් ඒ අරමුණු මොහොතින් මොහොත ක්ෂණයෙන් වෙනස් වෙනවා, අනිත්‍යත්වයට යනවා කියලා ඔබ නුවණින් දැක්කොත් ඒවා අනවශ්‍ය විදිහට ඇලෙන්නේ නැහැ. මොකද අරුණ දේ නෙවෙයි ළඟ තියෙන්නේ කියලා දන්නවා. මං අල්ල ගන්න දේ මට උරුම නැහැ කියලා දන්නවනම් ඔබ අල්ල ගන්න නැතුව ඉන්නවා. අන්න ඒ විදිහට පුළුවන් තරම් අනිත්‍ය දකින්න. ඉතින් පින්වන්ති ගොඩක් අය මොකද කරන්නේ? මේ අරමුණු නිසා කෙලෙස් උපදවාගෙන පිරිනමනවා. සංඥානානුසෙන්ද කියන්නේ මොකද? අඳුන ගන්න අරමුණු නිසා කෙලෙස් අවශ්‍ය ගන්න එපා කියන උපදේශය. ඉතින් දැන් මේ කතාවක බර දේශනය. දන්න පානින්ද තේරුන්නේ නැහැ. තේරිච්ච නැති බව පින්නන්නත් බෑ මාන්න තියෙනවනේ ඒ නිසා අවුරුදු වනවනේ ඉඳලා තව ටිකක් අහගෙන හිටියෝ තමාරු වැටෙනවා කියලා දන්න නිසා මෙයා කිව්ව මට තව වැඩ වගේ තියෙනවා මම මේ කලබලේ ආවේ මං පස්සේ ඉන්නම්කෝ කියලා ගියා එදා හවස බුදුහාමුදුර ආපහු පන්සලට ගිහපු වෙලාවේ මේ උදේ වෙච්ච සිදුවීම බුදුහාමුදුර හාමුදුරුන්ට කිව්වා මම මෙහෙම ගාකුල විවේකයෙන් වැඩ ඉන්නකොට දණ්ඩ පාණි ඇවිල්ලා මගේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා මම මෙහෙම උත්තර දෙන්න කියලා. එතකොට උතනින් හිටපු හාමුදුරු කෙනෙක් අහනවා කොහොමද බුදුහාමුදුරනේ අඳුන ගන්න අරමුණු නිසා කෙලෙස් ඇවිසිනේම නවත්ත ගන්නෙ කියලා. සරලව කිව්වොත් ඇහැට රූපයක් පේනකොට ඒ රූපයේ එක නැත්තක් ඇති වෙන්න පුළුවන් එහෙම නැත්නම් තරහ යන්න පුළුවන්. කනින් සද්දයක් ඇහුනොත් ඒක රාසය දෙන්න පුළුවන් එහෙම නැත්නම් තරහ යන්න පුළුවන්. ඒක අපි කොහොමද නවත්ත ගන්නෙ කියලා. අන්නේ විලාවේදී බුදුහාමුදුරු බොහොම ලස්සන විග්‍රහයක් කරනවා. හොඳයි ඊට කලින් මට කියන්න දැන් ඔයත් බොහෝම ශ්‍රද්ධාවෙන් පන්සලට ඇවිල්ලා බොහොම ඕන කමින් බණහන. බොහොම නිහඬියාවෙන් තැන්පත්ව බණහන. මට කියන්න මේ බණහන මේ වෙලා මේ දැන් වෙන වෙලාවල් නෙවෙයි මේ දැන් ඔබේ හිතේ කෙලෙස් තියනවා. මේ දැන් නෑ තියනවද නැද්ද? හොඳට හිතලා කියන්න. තියනවා නැත්නම් මේ ඔක්කොම රාත් වෙලා නේද මේ දැනුත් තියනවා කොහෙද තියෙන්නේ යටි හිතේ තියෙන්නේ තුනී වෙලා අපේ හිතේ පින්නතුණි කෙලස් ක්‍රියාත්මක වන අදියර ස්ටේජස් තියෙන තුනක් අන්න මතක තියා ඒ අදියර තුනද කියනවා අනුසය පරියුත්ථාන වීතික්කම කියලා අනුසය කියන්නේ අපේ හිතේ කෙලෙස් නිද්‍රෝපගත වෙලා තියෙනලා නෑ කියලා හිතන තරමටම තුනී වෙලා තියෙන අවස්ථාව. දැන් මේ තියෙන අනුසය කෙලෙස් මේ වෙලාවේ අපිට තියෙන. පරියුක්තහන කියන්නේ මොකද්ද? බාහිර සමාජයෙන් අපි ගන්නෝනේ අරමුණු අපේ ඇහැට රූප පේනවා කනට ශබ්ද ඇහෙනවා ආදී වශයෙන් අරමුණු ගන්නවානේ. ඒ අරමුණු ගන්නකොටම ඒ අරමුණු අර නිත්‍යයි සුඛයි ආත්මයි කියන හැඟීමෙන් ගන්නකොට මොකද වෙන්නේ? සංඥාව වරද්දගෙන ගන්නකොට මොකද වෙන්නේ? ඒවා අල්ල ගන්නවා. අල්ල ගත්ත ගමන්ම එක්කෝ ඒ අරමුණි ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා. එතකොට අන්න අර ලෝභ ද්වේෂ මෝහ ආදී වශයෙන් යට තුනී වෙලා තිබිච්ච අනුසය කෙලෙස් නැගිටින්න ගන්නවා. නැගිටින අවස්ථාවට කියන පරියුත්තාන කියලා. ආස්පසින් නැගිටින අවස්ථාව. ඔය නැගිටින අවස්ථාවේ උත්තරාවේදී මොඳයි? ඇයි මොඳ? එතකොට තේරෙනෝනේ අඩු ගන්න තියනවා කියන්නේ නේද? යකලලා එතකොට සමාරූපන අනේ මට නම් කේටි කියපු ගාලේ මතකගෙන හරි හොඳ කියලා. ඇයි කියේ? දැන් සමාරූපන කේටි කියපු ගාලේ මතක නෑ කියේ. මොකද හේතුව? ආ කේටි කියන කවුරුත් හොඳ වෙයි දෙක කියලා නෑ තාම. නේද? දැන් බැරි වෙලාවකට එහෙම කියනකොට තමයි ඉස්සතුලේ ඉන්නේ. එතකොට බණින්නේ කවුරුත් බණින්නේ නැති දැන කේන්ද්‍ර ගන්න තුරු ඉන්න අමුතු දර්ශකම හම්බෙන්නේ නේද? එතකොට වෙලන්නේ සමාජය හොඳ වෙච්ච හිඳ අපි මේක හොඳ වෙලා. අපි හොඳයි කියන්නේ මොකද? අපිට වටා ඉන්න මිනිස්සු අපිට බණින්න තරමට අපිට පුළුවන් නම් තරහ ගන්න නැති වෙන්න. අපි අකමැති දේවල් කරන තරමට අපිට පුළුවන් නම් කුපිත නොවී ඉන්න. ඒක තමයි හැබැයි දක්ෂකම කියන්නේ.
ඉතින් කෙසේ වෙනම් මේ අරමුණු වල අල්ලාගෙන ඇලිලා ගැටීම නිසා කෙලස් ඇවිස්සෙනවා පරියුක්තහා. ඔන්නෝ ඇවිස්සෙන අවස්ථාවේදී සමහර මොකද කරන්නේ ඇවිස්ස ඇවිලෙන ගින්න නිවා ගන්න නැතුව ඇවිලෙන ගින්නට පිදුරු දාන. ඒක වැඩි කර ගන්නවා. වැඩි කරලා ගත්තහම ඒනේ ඇතුලේ රඳව ගන්න බැරි වෙනවා. ඇතුලේ රඳව ගන්න බැරි වුණාම අර කෙලස් එළියට දානවා. කොහොමද එළියට දාන්නේ? කායිමරි වචනින්. එතකොට අපි බණින්නේ, ගහන්නේ, රණ්ඩු වෙන්නේ, විවිධ අපචාර, අපරාධ, දුරාචාර කරන ඔක්කොම කරන්නේ ඒක. ඒ එළියට දාන අවස්ථාවට කියනවා වීතික්කම කියලා. ඔන්න අවස්ථාවට. අනුසය කියන්නේ විඩාගෙන ඉන්න අවස්ථාව, පරිවෘතාන කියන්නේ නැගිටින අවස්ථාව, වීතික්කම කියන්නේ නිදි දාන අවස්ථාව. දැන් ඊතර කියන මේ ඔය අපි කියන කුස්සියේ කේතරේ තියෙනවා. කේතරේට වතුර පුරවලා ලිපට දාගන්නේ නැතුව ලිප උඩ තියලා තියෙනවා. ඒක වතුරකට හරිය නිශ්චලයි නේද? දැන් වත්ත තියෙනවා. හරියට යටි හිතේ කෙලස් කිලා දැල් තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ওই කේතරයට ගින්දර දානවා. ගින්දර දාන මොහොතේ ටිකෙන් ටික ටිකෙන් ටික කේතරේ රත් වීගෙන යනකොට ඔන්න වතුර නටන්න ගන්නවා. ඇතුලේ කේතරේ ඇතුලේ වතුර නටනවා දැන්. අර පරිවෘතාන අවස්ථාව. නටන වතුර තියෙන කේතලයක් එකට ආපහු දඩ දාන ගත්තාම මොකද වෙන්නේ? ගින්න වැඩි වෙලා නටන එක වැඩි වෙලා උතුරලා යනවා කේතලෙම. අන්න පරිවෘතාන අවස්ථාව. ඒ නිසා අපකට කරන්නේ නටන වතුර තියෙන කේතල වලට දඩ දානයක් හොදද? ඒ කියන්නේ මොකද? පරිවෘතාන කෙලස් වීතික්කම කරගන්න එපා. කොහොමද පරිඋත්ථාන කෙලස්? ඒ කියන්නේ ඇතුලේ තකෑරෙමින් තියෙන කෙලස් එළියට යන්නේ. ඒවට වටිනාකම් දෙන්නා. නරක සිතිවිලි ආපහු හිතේ තියෙනකොට ඒක ඉබේම වටිනකමක් ලැබෙනවා. නරක සිතිවිලි වලට වටිනකම් දෙන්න ගියාම ඒ සිතිවිලි වල වහලින් බවට අපිපත් වෙනවා. සිතිවිලි වල වසඟයටපත් වුණාම අපිට අපිව කන්ට්‍රෝල් නැහැ. අපිව පාලනය කරගන්න බැහැ. ඊට පස්සේ හිතේම කළ විනාශය. දැන් ඕන එක්කෙනෙකුට එහෙමනේ අනවශ්‍ය කෙනෙකුට අනවශ්‍ය වටිනකම් දුන්නාම එයාලෙම අපිව පාලනය කරනවා. එහෙමද නැද්ද? නේද ඕන ගන්න එක එක තැනම තියෙනවා. එක එක කෙනාට අනවශ්‍ය විදිහට බලයක් දුන්නාම ඒ අය අපිව පාලනය කරන්නේ. ඕන වට වෙලී සලකන්න ගියාම එහෙම වෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් ගෙදරට වෙලා ඉඳිදී කෙනෙක් ඇවිල් දොරට ගහනවා. දැන් අපි නම් ගෙදර ඉන්නේ අපි ඒක දොර ඇරලා දොර ඇල්ල බලනකොට හිඟන්නේ. අපි නම් ගෙදරින් අපි හිඟන්නේ අපි නල්ලලේ අංකල් සෑහෙන කාලෙකින් අපි ඒක හිඟා ගන්නවා හරි. මෙච්චර කල් ආවෙ නැත්නම් අපි හිඟා ගන්න කොරලා ඇදි හිඟද මේ මනුස්සයාද කියන දෙයilla හොඳ කුෂන් කරපු පුතෝ වාඩි කරවලා හොඳ පෝසිලෙන් පිනානක ෆ්‍රයිඩ් රයිස් එකක් අතේ මහදල කන්න දීලා කන ළමයි තුළු අතක ගාගරේ කරලා ෆෘට් සලාඩ් එකක් උඩට දීලා නේද? යනකොට සල්ලි දීලා නේන අපෝ මේ පැත්තේ ගන්නකොට අපි ඒක දෙන්න ඕන කියලා ආරාධනා කරා. එනික අවශ්‍ය වැඩක් නේද? කන්නේ ලෝ නම් දුන්නට කමන්නේ නැහැ. සල්ලි ලෝ නම් තියෙනව නම් දුන්නට කමන්නේ නැහැ. ගේ ඇතුලට ගන්නත් ඕන. ඔළුව අත ගන්නත් ඕන. හරි ඒක කියන්නත් ඕන. ඒ අනවශ්‍ය වැඩ. කොහොමද මේ නිගන්නට ලොකු පිළිගැනීම ලැබුණේ අරගෙන අරගෙන යනකොට පහුවෙන් දත් යනවා. එදත් ඒ විදිහට සලකනවා. නැවත නැවත යනවා. නැවත නැවත හිතන්නට ඒ විදිහටම සලකනවා. කාලයක් ගියා මොකද වෙන්නේ? මේ විදිහට ආවට පස්සේ හිඟන්නට මතක නැහැ තමන් හිඟන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? හිඟන්න වෙනද වගේ දොරට තට්ටු දාන්නේ. බලෙන් දොර ඇරගෙන ආවිල මුටි වාඩිලේ කියන මට බඩගින්නේ තියෙන දේ අනිත් කන්න ගන්න. මට තව ගෙවකට හිඟා ගන්න යන දේ නම් කිව්වා. ඇයි එහෙම කියන්නේ? අර හිඟන්නට අනවශ්‍ය වටිනකමක් දුන්න නිසා. නේද? තම කවුරුද කෙනෙක් ගෙදරට වෙලා ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා දොරට ගහනවා. දොර ඇරලා බැලුවා හිඟන්නේ. කරපු වේගෙට වැඩි වේගෙන් දොර වහලගෙන විතර කරුණක් නැහැ නේද? ඉඳන් යනවා. නෑ නෑ අපෝම අඟුල්ලෝ මේ කියන්නේ ඔය විතර ගියාට වැඩක් නැහැ කියලා ඉඳන් ඉතත් යන්නේ. ඇයි සුභවාදී පිළිගැනීම නොලද නිසා? අන්න ඒ වගේ පින්මතුනි රූප නැමති ආගන්තුකෝ ඇවිල්ලා යත්නම්ගේ ඇහැ නැමති දොරට තට්ටු කරයි. ශබ්ද නැමති ආගන්තුකෝ ඇවිල්ලා යත්නම්ගේ නහය නැමති දොරට කන නැමති දොරට තට්ටු කරයි. දන්සුවද නැමති ආගන්තුක ඇවිල්ලා යන්නේ නහය නැමති දොරට තට්ටු කරයි. රස නැමති ආගන්තුක ඇවිල්ලා යන්නේ දිව නැමති දොරට තට්ටු කරයි. ස්පර්ශ නැමති ආගන්තුක ඇවිල්ලා යන්නේ කය නැමති දොරට තට්ටු කරයි. මට කියන්න
එහෙම තට්ටු කළොත් දොර අරිනවද වහගෙන ඉන්නවා. මොකද කරන්නේ? එහෙම කවුරුද ඇවිල්ලා දොරට ගැහුවා දොර අරිනවද වහගෙන ඉන්නවා. හා? උත්තරම ඉගන්දාගෙන. එහෙම තට්ටු කළොත් කවුරු හරි ගිහින් ඇවිල්ලා දොර අරිනවද වහගෙන ඉන්නවා. වහගෙන ඉඳලා කියන්නේ බැරිවත් මහත්යෙකුට දොර ගැහුවොත්. ඒ නිසා දොර අරින්න ඕනේ. හැබැයි දොර අරින්නේ තට්ටු දාන හැම කෙනාම ඇතුළට ගන්නවා කියන ආකල්පෙ නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ කොහේවත් කියන්නේ නැහැ රූප බලන්න එපා, ඇස් දෙක වහගෙන ඉන්න, ශබ්ද ආන්නක කඩේ ඉඳි ගහගෙන ඉන්න. එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න බෑ. බුදුහාමුදුරුවෝ බැරි දෙයක් කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ පුළුවන් දේ පමණයි. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන්නේ තරම්. රූප බලන්න. හැබැයි මේ රූපවල ඇලිලා අනවශ්‍ය කෙලෙස් අවශ්‍ය ගන්න එපා. ඒ රූපය හොඳ සංඥාවෙන් තේරුම් ගන්න. ඒ රූපේ මොහොතින් වෙනස් වෙන බව තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තා නම් ඒ රූපය අනවශ්‍ය විදිහට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. අන්න ඒක තුළ කෙලෙස් අවශ්‍ය ගන්න නැතු වෙන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕන? අඳුන ගන්න අරමුණු නිසා කෙලෙස් විසින එක නවත්ත ගන්න නම් අරමුණු ආදීන වශයෙන් දකින්න. අරමුණ මොහොතින් මොහොත වෙනස් වෙන හැටි තේරුම් ගන්න. එහෙම මේ සියල්ල මොහොතින් වෙනස් වෙනවා කියලා තේරෙනවා නම් සුළු මොහොතක තෘප්තියට ඇලෙන්නේ නැහැ. සුළු මොහොතක ගැටීමත් එක්ක පටිගිය තරහ අවසන් සමාජයෙන් පිරිච්ච තත්ත්වයකටපත් කරන්නේ. මෙන්න මේ තත්ත්වය හොඳින් ක්‍රියාත්මකව ඔබට මහ විශාල අධ්‍යාත්මික සැනසීමක් දෙයි. ඉතින් බුදුහාමුදුරු මෙන්න මේ මානසික ක්‍රියාකාරීත්වයේ හොඳට දැක්ක නිසා පින්නෝ. උන්වහන්සේ මේ අවස්ථා තුන පාලනය කරන්න දේශනා කරන ශික්ෂණ ක්‍රම තුන. දැන් මට කියන්න හිතේ කෙලෙස් නිදාගෙන ඉන්න අවස්ථාවද, ඇතුලේ කැකෑරමින් තියෙන අවස්ථාවද, එළියට දාන අවස්ථාවද වැඩිම බහන්න? එළියට දාන අවස්ථාව. අතලදී අගතර අපිට කරන්නේ නේද? එළියට දානවා නම් අනිත්‍ය පටලව ගන්න. කයයි වචනේ සම්මත. නේද? සිත සමාදන් වුණාම නරක දේවල් කියන්නේ නරක දේවල් කරන්නේ. දැන් මොන අපි නිමෙතු වයස තාක්ෂණ කෙනෙක් පුංචි ළමයෙක්ගේ පන්සල් යනවා. පොඩි ළමයි දන්නේ දෙකමද නඟලනවා. දැන් ආච්චි සීල් අරගෙන ඉන්නේ කොහෙද? ඉතින් පොඩි ළමයි නඟලනවා. ආච්චි කියනවා නඟලන්න නෑ තුන ඉන්න පුතේ කියලා නම් කියන දේ අහන්න මේ ළමයි නඟලනවා. දැන් ආච්චි කේන්දි කියන දේ අහන්න ඇති නිසා හැබැයි ගහන්නත් බෑ සීල්නේ. ඒ නිසා ළමයා ඇදලා ළඟට කරලා කියනවා විටිලු මං ගෙදර ගිහින් අල්ලගන්න කියලා. ඉතින් එතන මම බලන්න ගිහලා දෙන්නම් කියලා කරන්නේ. ගොඩක් අච්චිලි මිදින් එහෙමනවා. ඉතින් කෙසේ වෙත ඔන්න ඔය විදිහට හරි සීලයෙන් කරන්නේ කිසියම් ශික්ෂණයක් පාලනය. తాවකාලිකව කය වචනේ සංවර කරගන්න. එතකොට මොකද වෙන්නේ? සීලේ වීතික්තම අවස්ථාව පාලනය. අර කෙලෙස් එළියට දාන අවස්ථාව පාලනය. එහෙම කෙලෙස් එළියට දාන අවස්ථාව පාලනය කරාට තාම මෙයාගේ හිතේ තරහ තියෙනවා. ඇතුලේ කෙලෙස් කැටෑරෙමින් තියෙනවා. හිත නොසන්සුන්. මෙන්න මේ නොසන්සුන් හිත පාලනය කරන ශික්ෂණ ක්‍රමය තමයි මොකක්ද? සමාධි භාවනා, සමත භාවනා. ඒක උනේ එයා මොකද කරන්නේ? විසිරිලා යන හිත විවිධ අරමුණු විසිරිලා යන හිඳ තමයි හිත පාලනය කරගන්න අමාරුයි. හිතේ කෙලෙස් ඇවිස්සෙන්නේ. ඒ නිසා විසිරලා යන හිත එක්තැන් කරන එක කුසල අරමුණක හිත ගොනු කරන ඒක කියන්නේ සමාධිය කියලා. සමත භාවනාවට සමත භාවනාවේ සමාධිය වඩනකොට මොකද වෙන්නේ? පරියුක්තාන කෙලස් තුනී වෙනවා. අර බුර බුරා නැගෙන තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? හිත තුළ කෙලස් තුනී වෙලා තැම්පත් වුණාම අනුසය කෙලස් අර යටි තුනී වෙලා තියෙන්නේ පේන්නේ නැති තරමට නෑ කියලා හිතෙන්නේ. අන්නේ නැහැ කියන හිතන කෙලිස් පිළිම ගන්න. දැන් ලිඳක වතුර මඩවිලා කැළතිල තියෙනකොට ලිඳේ ওই පතුල තියෙන වැටිල තියෙන බාල්දි තියෙන නම් ලබන් කැට තියෙනවා ඒක පේන්නේ නේද? වතුරට හොඳට නිශ්චලව තියෙනකොට වැටිච්ච ඔක්කොම මුළු දරා පේන්න ගන්නවා. ඒක පේනකොට අපිට ඒ වයින් කරන්න පුළුවන්. අන්නේ වගේ හිත නිශ්චල වෙනකොට තැම්පත් වෙනකොට යකලේ